අයිබෝදේ සුබ සන්ධ්‍යාවක් සියලුම කැටවුන්ට අපි එදා කතා කරපු ප්‍රශ්නේ ඉවර කරා ඒකේ අන්තිම පත්‍රය අන්තිම කොටස චුට්ටක් ඉතිරි වෙලා තියෙනවා හොඳේ වෙන්නේ මේක ඔන්න බලන්න වෙලෙන්නේ අඹ තොගයකින් දෙකෙන් එකක් පළමු දිනයේදීද අටෙන් තුනක් දෙවන දිනයේදීද විකුණලා ලදී ඔන්න පුතා දෙකෙන් එකක් පළමු දිනේදී විකුණනවා දෙකෙන් එකක් දෙවන දිනේදී විකුණනවා කියන්නේ පුතේ අටෙන් තුනක් පළමු දිනේදී දෙකෙන් එකක් දෙවන දිනේදී අටෙන් තුනක් වෙලෙන්නේ අඹ තොගයකින් දෙකෙන් එකක් පළමු දිනේදීද අටෙන් තුනක් දෙවන දිනේදී පළමු දිනේ හා දෙවන දිනේදී විකුණන ලද අඹ තොගය මුළු අඹ තොගයෙන් භාගයක් ලෙස කියන්නේ පුතා පළවෙනි දවසේ විකුණපු දෙකෙන් එකයි දෙවෙනි දවසේ විකුණන ලද අටෙන් තුනයි දෙන්නේ එකතු කරන්න කියලා මේ කියන්නේ පුතා දන්නවා පළවෙනි දවසේ විකුණන්නේ අඹ තොගයෙන් දෙකෙන් එකක් එතකොට මේක දෙකෙන් කියන එක අටෙන් කරගන්න නම් මෙයව හතරෙන් ගුණ කරන්න ඕන යට ගුණ කළ පදයෙන්ම උඩට ගුණ කරන්න ඕන හතර වරක් එක හතරයි දෙවරක් හතරක් දෙවන දිනට වඩා පළමු දිනේදී විකුණන ලද අඹ තොගය. ඉතින් දෙවන දිනේට වඩා පළමු දිනේ විකුණපු ප්‍රමාණය බලන්න. පළමු දිනේ විකුණපු ප්‍රමාණය දෙවන දිනේ විකුණපු ප්‍රමාණය අඩු කරනවා. පළමු දිනේ විකුණපු ප්‍රමාණය දෙකෙන් එක නිසා එයා අටෙන් එක බවට පත් කරගන්නට අපි කරන්නේ යට ගානයි උඩ ගානයි දෙකම හතරෙන් ගුණ කරනවා. උඩ හතර වරක් එක හතරයි යට දෙවරක් හතර 8යි 8න් හතරෙන් 8න් තුනක් අඩු කරාම 8න් 1යි කියලා පිළිතුරේ තේරුනේ නැති දරුවන් අතට සඳහුනේ ඔන්න 8න් එකක් තමයි විකුණලා තියෙන මදි පාඩුව කියන්නේ අඩු කොටස තියෙන එක තමයි ඔය මම කතා ඔන්න ඔබයි මේ හතරේ දෙකෙන් එක කියන එක අත කරත් යට ගානයි උඩ ගානයි දෙකම හතරෙන් ගුණ කරා හතර වරක් දෙක 8යි හතර වරක් එක හතරයි අටෙන් හතරෙන් අටෙන් තුනක් අඩු කරාම අටෙන් එකයි කියලා අවසන් දෙන්නේ. පළවෙනි ප්‍රශ්නේ ලියාගන්න මෙහෙම මිනිස්සෙක් තමසතු ඉදරෙන් මිනිස්සෙක් තමසතු ඉදරෙන් දහයෙන් තුනක් දහයෙන් තුනක් විකුණා පහෙන් දෙකක් පුතාටදී පයෙන් එකක් දුවටදී ඉදිරිය උට තබා ගත්තා ඉදිරිය පොහු තබා ගත්තා එතර විස්තරේ වන ගාන එක ඉස්තන් පුරවන් ඒ පුතාට පහෙන් දෙක සමානයි උඩට හතරක් එවිලා යටට ඉස්කොටුවක් එවිලා උඩට හතරක් වෙලා දෙක කියන එක හතර වෙලා යන්න ඉස්කොටුවක් එවිලා B
हरी सर इन तुने का
අයින් ගමන් කරා. අයින් ගමන් කරා. ඊට පස්සේ පයින් ගමන් කර දුරසයි. හරි සර්. ගමන් කර දුරසයි. හරි සර්, thank you. ආ, ගන්න පුතේ, tag ගාලා. බලන්න රත් බෑන අරගෙන හරි වැරදි තාලන පුතේ. පුතා දන්නෝ මේ දෙක තමයි හතර වලා තියෙන්නේ. දෙක හතර උනේ කොහමද දෙකෙන් ගුණ කරන්නේ? එනම් මෙයාවත් දෙකෙන් ගුණ කරා බැලන්නේ 10. පහට 10 වෙලා තියෙන දෙකෙන් ගුණ කර. මෙයාවත් දෙකෙන් ගුණ කරා මෙතෙන්නේ උත්තරේ දෙක. එකකට ලකුණු දෙක බැගින් ලකුණු හතරක් දෙන කොටු දෙක හරිනේ. පුතා දන්නෝ මේ ගාන 10 කරගන්න යට ගාන දෙකෙන් ගුණ කළා උඩත් ඒ වෙනසෙන් තියෙන දෙකෙන් ගුණ කර. යටට දෙවරක් 5 10ක් වෙනවා උඩට දෙවරක් 3 6ක්. මෙතන එකතු කරා යටට 10යි උඩට 3. 10ෙන් 6යි 10ෙන් 3යි එකතු කරාම 10ෙන් 9යි කියලා අවසන් පිළිතුරේ. පුතේ දෙන්න ලකුණු 3ක් වෙනවා. දෙවරක් 5 10යි දෙවරක් 3 9යි. 10ෙන් 6යි 10ෙන් 3යි එකතු කරාම 10ෙන් 9යි. පුතා දන්නෝ මේ වගේ සංඛ්‍යාවක් අසමානතා ලකුණු දාන්න නම් යටයි ලක්කම සමාන වෙන්න ඕන. මෙයාගේ යටයි ලක්කම 10, මෙයා 10 කරන්න. මම මේක ගුණ කරනවා දෙකෙන් උඩක් ගුණ කරනවා දෙක. එතකොට මෙතනට 10 3 කියලා එනවා. අතන 10 දෙවරක් දෙක හතර කියලා එනවා. 10 3ට වඩා 10 4 ලොකු නිසා මේ පැත්ත තමයි විශාල විශාල පැත්තට කටාරිනු. විශාල පැත්තට කටාරිනු. ලොකු පැත්තට කටාරිනු. ඒ පැත්තට කට ඇරලා තිනවනම් ලකුණු දෙන්න එක උතේ 5 10 කරන්න දෙකෙන් ගුණ කරාම තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක කරලා ඒ 10ෙන් 4 කියලා කරගත්තට පස්සේ තමයි අපි තීරණය කරන්නේ 10ෙන් 3ට වඩා 10ෙන් 4 ලොකුයි කියලා. මෙතන 5ෙන් 1ට වඩා 5ෙන් 2 ලොකු නිසා ඒ පැත්තට කට අරිනවා. හරිද බලන්න 1ට 1 වෙන ලකුණු 2ට 2ක් දෙන්න. හරිද පුතේ? ගොඩ් බලන්න මීටර් 600ක් මෙයාගේ නගරේ ඉඳලා මීටර් 600ක් නගරේ ඉඳලා මෙයාගේ ඉඩමට දුරයි. මීටර් 600ක් දුරයි. ඒ මීටර් 600 පුතේ මේ මීටර් 600 තුනෙන් එකක් මෙයා පයින්නවා. මේ බලන්න 600යි මීටර් වලින් කවුද තුනෙන් එකක්? එකද පුතේ? මීටර් 600 තුනෙන් එක. මීටර් 600 තුනෙන් එක. ගුණ කිරීම පුතේ. ගුණ කිරීම 600 තුනෙන් බෙදනවා එතකොට මීටර් 200යි. 600 ගුණ කරා තුනෙන් එකේ උත්තරය මීටර් 200. මෙයා මීටර් 200ක් පයින් යනවා. ඉදිරි ටික වාහනයකින් යන වැඩි මීටර් 200. ඒකට ලකුණු 3ක්. ඔක්කොම ලකුණු 12 කියක් තියෙන බලන්න පුතේ. Excuse me sir. ඔබට කියක් දිනවද? ඒ මගේ සේරම හරි සර්. Good. 12 12ම දාන්න පුතේ. සේරම හරි. Good. අපි දෙවෙනි ප්‍රශ්නේ යමු. සර් ඇගීම් අංක දෙකද? ඔව් ඇගීම් අංක දෙක. ඔන්න යනවා මම දෙවෙනි ප්‍රශ්නේට. ඒකත් ලියාගන්න ලියන වෙලාව උත්තර ලියන්න මම වෙලාව දෙනවා. ඒකත් ලකුණු 12ෙන් ලැබෙන්නේ උනේ. ඔන්න බලන්න පුතේ. රටාවට අනුව ඊළඟ පද දෙක ලියන්න. දෙවෙනි ප්‍රශ්නේ රෝබෙලක් නම් එක. උඩින් ලියන්න පුතේ. රටාවට අනුව ඊළඟ පදය ලියන්න. ඊළඟ පදය. මොකද රටාවට අනුව ඊළඟ පදය ලියන්න. ඊළඟට සර් පොඩ්ඩයි ඉන්නකෝ.
එතෙන්ට ලකුණු තුනයි. බැරි උත්තර ලියන්නේ නැහැ. ඔබේ පුතේ උත්තර ලියන්නේ නැහැ. ප්‍රශ්න ලියාගන්නේ. සර් දැන් නෙමෙයි මම කියන සර්. හරි. 8 10 12 11 22 33 33 10 15 21 28 33 හරි සර් දෙවෙනි ප්‍රශ්නයක් දෙවෙනි කොටසට 10 25 අතර පිහිටන संयुत संख्या अतर पीटन संयुत संख्या संयुत संख्या लखनु तुण संयुक्त संख्या तुम लखनु तुन उड़ती මෙම ත්‍රිකෝණ සංඛ්‍යාව සම්පූර්ණ කර මෙම ත්‍රිකෝණ සංඛ්‍යාව සම්පූර්ණ කර එය කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද කියලා ත්‍රිකෝණ සංඛ්‍යාව සම්පූර්ණ කරන්න තොඩි යා කීවෙනි එක්කිනාද කියලා කියන්න මෙම ත්‍රිකෝණ සංඛ්‍යාව ව संपूर्ण कर संपूर्ण कर त्रिकोण संख्या इलाकट रटावट अनुस्टन पूर्वा प्रथम संयुक्त කියන්නේ සාධක දෙකක් පමණ පවතින. ඒතකොට 11 ගන්න බෑ. මොකද 11 නතම 12 පුළුවන්. 13 ගන්න බෑ. 14 පුළුවන්. 15 පුළුවන්. 16 පුළුවන්. 17 බෑ. 18 පුළුවන්. 19 බෑ. 20 පුළුවන්. 21 පුළුවන්. 22 පුළුවන්. 23 බෑ. 24 පුළුවන්. ඔන්න ඔය කියන ඉලක්කම් වලින් उदाहरण
विषयी साधक
ඊළඟට 9යි සාදක හොඳට බලාගෙන ඉන්න පුතේ මැදින් මෙහෙම තීරුවක් තියලා ඒ තීරුවේ තියෙනවා 1 2 3 4 5 9 10 සුදුසු පරිදි යාකරන්න හරි සර් ඊළඟට හතරවෙනි එක හැට ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස දක්වන්න ප්‍රථමක සාධකයන්ගේ ගුණිතයක් ලෙස මෙතෙන්ට ලකුණු 3යි මෙතෙන්ට ලකුණු 3යි ඔන්න මම ඒකේ උත්තර ටික ලියාගෙන යනවා බලාගන්න පුතා දන්නවා මේක මෙයත් එක වැඩි කරලා මෙතන ගන්න 4 428යි 8 432යි 8 540යි ලකුණු 3යි ස්ටැම් එකකට එක ගන්න හරි දාගන්න මෙයාගේ සාධක තමයි පුතේ එතකොට 1 2 3 4 6 8 12 16 48 සාධක ඔක්කොම ටික 1 2 3 4 6 8 12 10 24 48 කයිද කයි 3 4 5 6 7 8 9ක් තියෙනවා 9ක් තියෙනවා පුතේ සාධක 9ක් ඔයා 9ම ලියලා තියෙනවා නම් ලකුණු 3ක් තියෙනවා සාධක 5ක්වත් තියෙනවා නම් ලකුණු 3 දෙන්න පුතේ පාඩම් අඩු නම් ලකුණු අඩු කරන්න ඕනි 2යි 2 සර් තව සාධකයක් තියෙනවා කීයක් තියෙ පුතේ 24 ආව් තව එකක් තියෙ 24 හරිනේ විශ්ව සාධක තමයි 1 2 4 5 10 9 සාධක තමයි 3 9 1 ලකුණු 3ක් දෙන්න මේ 60 තියෙනවානේ 60 අපි බෙදන්න ඕනි මේව 60 බෙදනවා දෙකෙන් 30යි නැවත දෙකෙන් මහලවයි නැවත තුනේ 5යි 5ෙන් 1යි 60 සමානයි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5 අන්නෝක තමයි ප්‍රථමක සාධක වල ගුණිතයක් මේව බෙදාගෙන 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 ගිහිල්ලා ඒ බෙදපු ටික ළමයි ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස දක්වන්න. හතරවෙනි ගාන ලියත් පුතේ කලාප වලට වෙන්කොට සංඛ්‍යා නාමය ලියන්න. ඉතින් හතරනේ. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි එක. ඇගීම වලට වෙන්කොට සංඛ්‍යා නාමය ලියන්න. කලාපවලට වෙන්කොට සංඛ්‍යා නාමය ලියන්න. පේනවද පුතේ සංඛ්‍යාව? 243 621.
देखा रीना तूने हाँ दान तूने अंदर है सर आप अलग निगाह ना कलाप वर्ड वेंट करने दे दिया ना दीनी कलाप वर्ड वेंट कोटे संख्या नाम है अभी हरी सर रीना तूने सहा सर पालेवनी कर लखनऊ तो तूना इधर मैं देखा है रीना तूना हाँ दानत तूना आता रहती निकिला देखा मैं इलाका में अंबलिस प्रबलास पंसियर दूना में एक आयन नहाना नमेन निरोपित अभय आयन ने पहाड़ पहेही स्थाने पहे स्थाने को मत गिरा पहाड़ में संख्या स्थाने कटे लाखों देखा गणक राम हुए दाखवा तुंदास पनस मंद विजित तुंदास के लादा तुंदास पनस मंद गणक राम हो के दाखवा न लखनऊ देखा वहा उते अक्षय ने कल ये वेट नोड सुदुसु संख्याव योदा स्टैंड पुरोन सुदुसु संख्याव योदा स्टैंड पुरोन सुदुसु संख्याव स्वया स्टैंड पुरोन लखनऊ देखा हाय हाथ बिलियन पंसिया तुन हाथ बिलियन पंसिया तुन इलाक में लिया हाथ बिलियन पंसिया तुन इलाक में लिया दें हरी वर्दी दागन नमँगी बोले मैं क्यों कालापुर के बेंकर नौना पुता दाना बिंदुआई जैसे एक ऐसा ඊළඟට 360 ඊළඟට 24 ඊළඟට කොහොමද පුතේ මේක කියවන්නේ සංඛ්‍යා නාමය 24 මිලියන 360 දහස් 21 24 මිලියන 360 දහස් 21 මේ වලින් තියනවා නම් ලකුණයි වචනින් ලියන තියනවා නම් ලකුණයි දෙකම හන්න ලකුණු දෙක ඍණ තුනක් ධන තුනක් අතර निकिला देखा ये देखा अंतर निकिला तमाई रीना देखा रीना एका बिंदुआ दाने एका दाने देख ओ कमल निकिले ओ गल्लोंगे काउंट वाले तीनों ना ना रीना तुराई दाने तुराई लिया ना दे ओए ऐ ऐ देना अंतर नहीं इतना एहमा देखा दिए ना तीनों ना ना उन्हें देखा हाथली सुना मदाज पंसियतुर नमें � नमदा वेरी गुड
सुंदर दर्शक सुंदर आत्या।